අයිබෝවන්. ඔබ විශ්වසනීය පත්කාටත් කලින් වටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි අදත් එකතු වෙන්නේ මම චරිත දනංජය පමුණු කේන්ද්‍ර මම ගයා ලක්රුවනි ප්‍රථමින් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත සයිබර් ත්‍රස්තවාදයේ වැළැක්වීමට රුසියාවෙන් ශ්‍රී ලංකාවට සහාය සාපිල විශිෂ්ටයන් අගමැතිගේ ඇකියුමට පොසිටිව් ලයිස්තුව 700 ඉක්මවති මරණ ලයිස්තුවට 31ක් ලක්හඬ වසන්තම් හඬ පෞර්ෂයන් රාජ්‍ය සම්මානෙන් පිදුම් ලබයි එල් බවුසරයක් හැටන් ගිනිගත් තේන පාර වසා තමයි දූෂිතම නගර ලයිස්තුවේ රටවල් අතරට ඉන්දියාවත් චීනයත් පාකිස්තානයත් එක් වෙයි බුද්ධි තොරතුරු හෝමාරුව ත්‍රස්තවාදී කටයුතු වෙනුවෙන් සිදු කරන මුදල් යෙදවීම නැත්වීම ඇතුළු අන්තවාදී ත්‍රස්තවාදී සහ සයිබර් තර්ජන නැවැත්වීම වෙනුවෙන් රුසියා ශ්‍රී ලංකා සහයෝගයේ තවදුරටත් ශක්තිමත් කිරීමට සූදානම් බව ජනාධිපතිතුමා සඳහන් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේ රුසියා සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම්වරයා හමු වූ අවස්ථාවේදී. රුසියා සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම් නිකොලයි පට්‍රෂෙව් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුව පැවැත්ුණේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකා රුසියා දීපාර්ශ්වික සම්බන්ධතාවන්ට ලබන පෙබරවාරි 19 වන දිනට 65 වසරක් සපිරෙනවා. නිකොලයි මහතාගේ සංචාරය තුළින් එම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ස්පුට්නික් එන්නත් ප්‍රදානය සහ ජගත් ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය නියෝජිතකු ලෙස රුසියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී ප්‍රශංසාත්මකව සිහිපත් කළා. ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු වෙනුවෙන් ජනාධිපතිතුමා මෙහිදී රුසියා ආයෝජකයන්ට ආරාධනාවක්ද කළා. රුසියා ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියා. හරිත කෘෂි කර්මාන්තය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව ජනාධිපතිතුමා අවධාරණය කරනවා. ගොවීන් උද්ඝෝෂණවල යෙදවීමට සහ වකා කටයුතු ප්‍රමාද කිරීමට හේතුව ඔවුන් නිසි ලෙස දැනුවත් නොවීම බවයි ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී සඳහන් කළේ. ප්‍රතිපත්තියක් වශයෙන් රජයේ අපි කරන්නේ හරිත කෘෂි කර්මාන්තය පමණ රසායනික පෝර එක පුද්ගලික අංශයට බාර දෙන්න ඕන එක්කෙනෙකුට ඕන නම් ගෙන්නලා ගොවියට අපිට ලබා දෙන්න පුළුවන් ඒකේ අවේලබල් තියෙනවනේ කාටවත් කියන්න බෑ මේක නැහැයි කියලා හැබැයි මේ සහනාධාරය දෙන්නේ බෙදලා දෙන්නේ ප්‍රමුඛත්වය දෙන්නේ මේ කාබනික පොහොරවලට කාබනික පොහොර නිෂ්පාදනය ඒතකොට ගොවියා ඉබේම ඒකට යනවා ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගොවියව දැනුවත් වෙලා නැහැ ගොවියට විශ්වාසයක් නැහැ මොකද්ද පොහොරේ යොදන්නේ කියලා පොහොර බෙදන එක තාම සිද්ධ වෙලා නැහැ හරි කාලයට ඝන පොහොර ටික ගියේ නැහැ හරි කාලයට ලික්විඩ් එක ගියේ නැහැ. ඉතින් මේවා ගැන ප්‍රශ්න ඇති වෙච්ච හන්ද තමයි ඒගොල්ලෝ උද්ඝෝෂණය කරන්නේ. ගොවියාට විශ්වාසවන්තකම දීලා තියෙනවා නම් ඒ ගොවියෝ මේක දිගටම යයි. මේක මුලින්ම කරා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. කාබනික පොහොර නිෂ්පාදකයන්ට උන අවශ්‍යතාවය දුන්නේ නැහැ. මමම කීප වතාවක් කතා කරලා අන්තිම මොහොතේ තමයි ඒගොල්ලන්ට මුදල් ලබා දුන්නේ. ස්ට්‍රක්චර් එක තාම හැදිලා තියෙන්නේ. ඒකේ ඉන්නේ රසායනික සමාගම් හා සම්බන්ධ ඒක ප්‍රචලිත කරන අය. ඒ හැම කෙනෙක්ම ප්‍රතිපත්ති විරුද්ධ නම් එයාට එතනින් අයින් වෙලා යන්න ඕන. කරන්න පුළුවන් අයට දීලා. ප්‍රජාක් හැටියට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම මම සඳහන් කළා තියෙනවා හරිත කෘෂි කර්මාන්තයකට තමයි මම යන්නේ කියලා. ඉතින් ඒකටනේ මට ඡන්දෙ දුන්නේ. ඊළඟ කන්නේට ධම්මම ඉඳලා සූදානම් වෙන්න. ඒ කන්නේදීත් අපිට යම් කිසි ප්‍රමාණයක් බැරි ඒවා තියෙනවා නම් ඒකට උත්තරයක් දෙන්න ඕනනේ. මොකද්ද උත්තරේ කියන එකත් ඔයගොල්ලෝ සකස් කරගන්න ඕන. අර්ථපොල් වල නිලීරයක් එනවා ඒකට හැමෝම කියනවා විසඳුමක් වෙන එකක් නැහැයි කියලා. එහෙමනම් ඒ දිලීරනාශකයේ ගෙන්නන්න දෙන්න වෙනවා. ඒත් එක්කම යනවා මේකට අදාළව අපි දේශීය වශයෙන් උත් පරීක්ෂණ කරන්න වෙනවා. ඒකට මොකක් හරි සොලූෂන් එකක් තියෙනවා. ඒක පරීක්ෂණ කළා හොයාගත්තොත් ඒකට පුළුවන්. ඔය ග්‍රීන් හවුසස් වලට ඒකට එකක් නැහැයි කියලා. තවත් අය කියනවා මල් වලට මේවා මේ සුළු සුළු ප්‍රමාණයක්. ඒව තමයි හරියටම කෘෂි කර්මාන්ත අමාත්‍යාංශයේ පැහැදිලිවම හඳුනාගෙන නම් කළ යුතු දේවල්. අනේ ඒව වෙලා නැහැ තාම. සියලුම නිලධාරීන්ට මේක ගැන අවබෝධයක් දෙන්න රසායනික පෝර මාෆියාවක් තියෙනවා. ඒක ඒකත් එක්ක ෆයිට් කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒ කැපවීම නැත්තම් නිලධාරීන් අතර මේක කරන්න බෑ. විතරේ නැන්නකොට පොරොත්තු වරන්නේ දැන් වාට කියන්න බෑනේ අද ලකට කොච්චර තියෙනවද කියලා වාට පුළුවන්.
කොමිෂන් එකේ කොච්චර කනකොර ගන්නද කියලා බලන්න. පොලිස් එකෙන් ඇවිත් ඉන්න කෝල් ටෙලිෆෝන් කෝල් එකක් ගන්න හදන්න ගියාගෙන යන්නේ. ලොක්කක් මේ ගන්නවා කියලා කියන සත්‍ය මෙච්චර පෝරකමක් ඕන මෙච්චර ගන්න පොර ප්‍රමාණයක් දැන් අපිට ලැබිලා තියෙනවා. ඉස්සරහට තව මෙච්චර ලැබෙන්න ඕන කියලා මේ සරල දෙයක් යාමන්නම් නම් මේව දැනගන්න ඕන. දෙදහස් විසි දෙක විසර්ජන පනත් කෙටුපත වැඩි ඡන්ද අනු තුනකින් අද සම්බත වුණා. ඊට පක්ෂව ඡන්ද 153ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 60ක් පමණයි. මේ අතර අයවැය පිළිතුරු කතාව සිදු කළ අමාත්‍ය වැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ කොවිඩ් හේතුවෙන් බලපෑමට ලක් වූ සියලු දෙනාට ඉදිරි අයවැයෙන් සහන ලබා දෙන බවයි. තවත් මැති ඇමතිවරු කිහිප දෙනෙකු විවාදයේදී අදහස් දැක්වුවා. මම ඉල්ලීමක් කරනවා රජය කියන්නේ ඔබතුමාලගේ වගකීම අපේ ඉස්පිරිතාලක බදුල්ලේ දැන් සමහර මන් දැක්ක අපේ മന്ത്രി කෙනෙක් කියන මොන හේතුවක් නිසාද දැන් මම එතුමත් එක්ක කතා කරා අපි ඉස්පිරිතාලේ ගියේ බොරුවට ගියේ මම ඔන්න මේ පපුවේ දාන් ඉන්නේ ඔපරේෂන් එකක් කරපු නිසායි බදුල්ලේ මට මේක වුණා නම් මං එතනම මැරෙනවා හේතුව මොකද්ද බදුල්ල රෝහලේ නෑ අඩුම ගානේ චැට් ලැබ් එකක් එතුමා කිව්වා මේ මම කිව්වා කියලා එතුමා ඉස්පිරිතාලේ හිටියයි කියලා මං කිව්වා ඇත්ත හැබැයි නමක් කිව්වේ නෑ හැබැයි ඒක ඔප්පිලාකට මම කරන්නේ නැහැ. එතුමාත් මට රිටර්න් එකක් දුන්නා ඊයේ. අර කළු මහතා හාඳුරුම දාලා කිව්වා වෙල්ගම අන්න කතා කරනවා පාර්ලිමේන්තුවේ ජනාධිපතිට විරුද්ධව ගැහුවයි කියලා මේ පොම්බේ. ඒ කිව්වට මේ වෙල්ගම බය වෙන්නේ නැහැ. CID නෙවෙයි CID 10කට ගියත් මම ගිහිලා ඒකට උත්තර දෙනවා. ඔබතුමා මට ගහන්න එකක් ගැහුවනේ. ඒකට මම උත්තර දෙන්නම් බය වෙන්න එපා. මේ වෙල්ගම හැංගෙන්නේ නැහැ. डिजिटल සම්බන්ධයෙන් හිටපු යමදේවරයාත් කතාවක් කරනවා. එතුමා කළු පාට සාටකයක් බෙල්ලේ දාගෙන තමයි කතා කරේ. දැන් සාමාන්‍යයෙන් සාටකවල පාට දිනවනේ කළු පාට සාටකයක් දාගන්නෙත් මොලේ මඤ්ඤං වෙච්ච එකේ. ඒතර ඒක දාගෙන දැන් මේ පාස්කු ප්‍රහාරය දැන් බලනවා මේක දැන් මේ අපේ වැඩක් වගේ අම්ම පල්ලා. දැන් මේ පාස්කු ප්‍රහාරය වෙනකොට අපිද ආණ්ඩුවේ හිටියේ. අපිද බුද්ධියංශේ බාරගත්තේ. අපිද ආරක්ෂාව සැලසුවේ. අපේ ආරක්ෂාව තමයි සැලස ගන්න බැරුව හිටියේ. අපිට දීලා තිබු පොලිස් කාර්ය දෙන්නවත් අයින් කළා තිබ්බා මේගොල්ලෝ. ඒ වගේ කාලෙක පාස්කු ප්‍රහාරය ඒතු කළා. ගරු කතා නායකතුමනි තාත්තගේ බින්ද ගියේ නෑ එදා තාත්තගේ බින්ද ගියේ නැතුව අන්තිමට දැන් මේකට රාජ් පොලිසියෙන් එන්න කිව්වා ගරු කතා නායකතුමනි බලන්න කාටවත් එහෙම වෙන්න මම ප්‍රාර්ථනා කරන්නේ නෑ මේ පපා අසනීපක් වුණාම හැබැයි වෙලා තියෙන්නේ බලන්නකෝ බය වෙච්ච තරමට හට් ඇටැක් ඇදෙන අද මහකන්නේ ගොවියා බාගට බාගයක් කුමරට බහලා නෑ මඩ වැඩ වලට බහලා නෑ අද පාරිභෝගිකයාට ගන්නලා දිනවා අධික මිලට එළවලු අද උදේ මම ගිහිල්ලා නාරායම් පිට එළවලු කීපයක් ගත්තා මම ගත්තා බෝංචි ග්‍රෑම් 250ක් ගත්තා ඒක බල්ලා බෙදලා වලපුවා මේ බෝංචි කරල් දෙකට රුපියල් 650ක් කළා තියෙනවා විශේෂයෙන්ම මෑතකදී ඇති වූ වර්ෂාපතනය සමග එළවලු පළතුරු වගාවන්ට සිදු වී ඇති හානිකර තත්ත්වය තුළ වෙළඳ පොලේ සැපියුම අඩාල වී තිබෙන අතර එම ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් තිබෙනවා එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි වගා සංග්‍රාමය දියත් කර ඉදිරි මාස දෙක තුන තුළ එළවලු පළතුරු බිත්තර කුකුල් මස් මාළු කරවල ආදී වෙළඳ පොලේ සුලභ කිරීමට ප්‍රමුඛත්වයක් දෙනු ඇතැයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ කොවිඩ් 19 වසංගතයේ හේතුවෙන් බලපෑමට ලක් වූවන් සියලු දෙනාටම සාහන සැලසීමට අපි මැලි වෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා උතුරු නැගෙනහිර නියෝජනය කරන මහජන මන්ත්‍රීවරු සඳහන් කරා උතුරු නැගෙනහිරට විශේෂ යෝජනාවක් මේ අයවැයෙන් සඳහන් කළා නැහැ කියලා. අපි පැහැදිලිව කියනවා අපේ මේ මුළු ශ්‍රී ලංකාවම අපි හිතන්නේ අපේ එක රටක් බව සඳහන් කරන්න ඕන. අපි අයවැයේදී සෑම ග්‍රාම සේවක වසන් 14021ක් පළාත් පාලන කොට්ටාස 4917ක් උතුරු නැගෙනහිර ඇතුළුව මේ සියල්ලටම එකම විදිහට අපි මුදල් වෙන් කර බව සඳහන් කරනවා අපි බැඳුම් කර වංචාවේ මුදල් රාජසන්ත කරා වගේ තව යෝජනා තියෙනවා නම් මෙතන සඳහන් වුණා ඒවා නීතියානුකූල ඔප්පුනොත් මම පසුබට වෙන්නේ නැහැ ඒවා පවර ගන්න සියලුම දේවල් ඔබ පාර්ලිමේන්තුවට එනවා එයිදී අපිට ඡන්ද දෙන්න ඔබලත් ඒකට අත උස්සන්න ගල්ලා අපි මේ සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩනගමු එල් දෙවන වර කියවීම ඡන්ද විමසීම පැවති අවස්ථාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තිරන් අලස් මහතාද අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ. උණ රෝගයේ උත්සන්න වී රෝහල්ගතව සිටීම හේතුවෙන් ඔහු මෙලෙස පාර්ලිමේන්තුවට නොපැමිණි බවයි ඒ මහතාගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ඒ අනුව ඒ මහතාට අද අයවැය ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වුණේ නැහැ. කොවිඩ් වැළඳීමෙන් දරුවන්ට සංකූලතා ඇතිවීමේ හැකියාව ඉතා අවම බව විශේෂඥ වෛද්‍ය චන්දනද සිල්වා මහතා පවසනවා. අද දිනේදී කොරෝනා ආසාදිතයින් 735 දෙනෙකු සහ කොරෝනා ආසාදිත මරණ 31ක් වාර්තා වුණා. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 557361ක්. රෝහල්ගතව සහ නිවාසවල පුද්ගලයන් 16124 දෙනෙකු ප්‍රතිකාර ලැබනවා. සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 527110ක්. ඊ දිනෙදී තහවුරු කළ කොරෝනා මරණ 31ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද වාර්තා කළා. වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයන් 23 දෙනෙකු සහ වයස අවුරුදු 30-59 අතර පුද්ගලයන් 7 දෙනෙකු මියගිය අයතර වෙනවා. එමෙන්න වයස අවුරුදු 30ට අඩු පුද්ගලයෙක්ද කොරෝනා වෛරසය ආසාදන වීමෙන් මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14158ක් දක්වා ඉහළ ගියා. දැනට ලක්වට ලැබෙන තත්ත්වය ඉතා සුබදායකයි. පළවෙනි කාරණය තමයි කුඩා දරුවා විශේෂයෙන්ම ඔවුන්ට COVID-19 රෝග තත්ත්වය සෑදුනත් රෝග ලක්ෂණ පෙන්වීමේ හැකියාව අඩුයි. එවැනි රෝග ලක්ෂණ පෙන්වන දරුවෙක්ගේ උනත් සංකූලතා සංකීර්ණ තත්ත්ව සහ විශේෂයෙන් COVID නියුමෝනියාව තත්ත්වයේ ඇතිවීමේ හැකියාව ඉතාම අඩුයි. එම නිසා COVID-19 සම්බන්ධව ප්‍රධාන වශයෙන් සලකා බැලුවොත් දරුවන්ගේ තත්ත්වය ඉතාම යහපත්. සංකූලතා සහ විශේෂ නියුමෝනියා තත්ත්ව සෑදීච්ච දරුවන්ගේ සමහර කොටසකට දීර්ඝකාලීනව පවතින යම්කිසි රෝගාබාධ තත්ත්වයක් වෙන්න පුළුවන්. නමුත් ඉතාම පැහැදිලිව වැඩිහිටියන්ට සාපේක්ෂව ඒ ඉතාම සුළු ප්‍රමාණයකට තමයි වෙන තත්ත්වයක් ඇති වෙන්නේ. පාසල් ආරම්භ වීම පවතිනවා ක්‍රමක්‍රමයෙන් කොවිඩ් තත්ත්වයට පෙර පැවති සාමාන්‍ය ජීවිතයට හුරු කරවති. අපි හිතනවා විශේෂයෙන්ම දරුවන්ගේ මේ ඇති වෙන්න පුළුවන් ඒ COVID-19 පසු තත්ත්ව විශාල වශයෙන් අඩු කර ගැනීමට හැකියාව තිබෙනවා. දෙදහස් විසි එක ගුවන්දුලි රාජ්‍ය සම්මාන උළෙල අභිමානවත් ලෙස අද පැවැතුණා. මෙවර සම්මාන උළෙල නිමාවට පත්වුණේ ජන හදවතට ලඟු ලක්හඬ ගුවන්දුලි සහ වසන්තම් FM නාලිකාවේ ශිල්පීන් බ්‍රැසක් සම්මානයට පාත්‍ර කරමින්. ජයග්‍රහකයන් 37 දෙනෙකු සඳහා සම්මාන පිරිනැමෙන ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද පස්වරුවේ පැවැත්වුණේ. මෙවර ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලේ ප්‍රශස්තම ක්‍රීඩා වැඩසටහනට හිමි රාජ්‍ය සම්මානය හිමි වුණේ ලක්හඬ කෙළිබිමටයි. එහි නිෂ්පාදකවරුන් වන නුවන් උදාර කරුණාරත්න සහ චතුක දිවාෂණ එම සම්මානය ලබා ගත්තා. සම්මාන උළෙලේ කුසලතා සම්මාන දෙකක්ද ලක්හඬ ගුවන්විදුලියට හිමි වුණා. ප්‍රශස්තම ප්‍රවෘත්ති සංස්කරණයට හිමි කුසලතා සහතිකය හිමි වුණේ ලක්හඬ ප්‍රවෘත්ති අංශයේ මහින්ද බිබිලේටයි. ඔහු ප්‍රශස්තම ප්‍රවෘත්ති ප්‍රකාශක ලෙසින්ද නිර්දේශ වුණා. වැඩසටහන් අංශයේ මාරුලියනගේට ප්‍රශස්තම ගුවන්විදුලි නිවේදක කුසලතා සහතිකය හිමි වුණා. ඒ සිංහරාව වැඩසටහන වෙනුවෙන් හොඳම ගවේෂණාත්මක වැඩසටහන නිර්දේශ නාම අතරට මදුසංක මහමිතව සහ අනිල් මහනාමගෙන එන කාලේ හන්දිය ඇතුළත් වුණා. හොඳම සජීවී විස්තර කතනයේ කාණ්ඩයේ නිර්දේශ නාම අතරට ලක්හඬ ගුවන්විදුලියේ චතුක දිවාෂණ එක්ව සිටියා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ දෙමළ මාධ්‍ය ගුවන්විදුලි නාලිකාව වන වසන්තම් FM ශිල්පීන්ද සම්මාන රැසකින් ඇගීමට ලක් වුණා. දෙමළ මාධ්‍ය හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව ලෙසින් සම්මාන දිනා ගත්තේ වසන්තම් FM කවිතා භාරති. හොඳම දෙමළ මාධ්‍ය ප්‍රවෘත්ති සංස්කාරකට හිමි සම්මානය අලිගේෂන් සුමති හැමිල්ටන් හිමි කරගත්තා. වසන්තම් FM ගුවන්විදුලියේ දොරයප්පා විනෝද් කන්නන් හොඳම ප්‍රවෘත්ති නිවේදක සම්මානයට නිර්දේශ වුණා. ගුවන්විදුලි ක්ෂේත්‍රය උදෙසා කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් ප්‍රතිභාපනාම සම්මාන හතරක්ද මෙවර පිරිනැමුණා. එම සම්මාන පිරිනැමුණේ අශෝක තිලකරත්න, පියදාස රත්නසිංහ, අරුන් ඩයස් බණ්ඩාරනායක සහ පුවනා ලෝජනී නඩරාජසියොම් යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ටයි. කුසුම් පීරිස් අනුස්මරණ ත්‍යාගය මෙවර පිරිනැමුණේ රත්නාලංකා අභිවික්‍රම මහත්මියටයි.
මෙවර ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලට ප්‍රභුවරුන් කලාකරුවන් රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. පසුකිය අපොස්ස සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවෙනි ඉහළම ප්‍රතිඵල ලබාගත් පසු දෙනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඊට දෘශ්‍යබාද සහිත දරුවන් දෙදෙනෙකුද ඇතුළත් වීම විශේෂත්වයක්. සාමාන්‍ය පෙළ විශිෂ්ටයන් අග්‍රාමාත්‍යවරයා හමු වුණේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී. මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සයුරංගි තරුෂිකා දේවමිනි පේමසිරි, ගාල්ල සංගමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපනිල ලෙනෝරා, හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ ඖෂධී සංදීපා, රාමනාදන් හින්දු බාලිකා විද්‍යාලයේ ශිමාතුරේ සින්තනා චිල්වන් සහ කඳානද මැසනත් විදුහලේ නිපුන් දිනුක අධිකාරී එම පිරිසට අයත්. ඉතිහාසයේ පළමු වතාවට දෘශ්‍ය සහ කායික ආබාධ සහිත දරුවන් 3 දෙනෙකු මෙවර විශිෂ්ට සාමාර්ථ නවය බැගින් ලබාගෙන ඇති බව ඔවුන් අග්‍රාමාත්‍යවරයා වෙත හඳුන්වා දෙමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවා. මෙතර දකුණු ඉන්දියා මුස්ලිම් ආධ්‍යාත්මික නායක අශේක් ආචාර්ය තයිකා අහමද් නසීල් අලි මහතා අග්‍රාමාත්‍යවරයා හමු වුණා. ආගමික සහජීවනයේ වර්ධනය කිරීමට ඉටු කළ හැකි කාර්යයන් පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු කෙරුණා. සිරිල් ගාමිණී පියතුමන් අද 3 වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා. පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුවයි පියතුමන් ඉන් පිටව ගියේ. දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාව අමතමින් සිරිල් ගාමිණී පියතුමන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් තමාටත් තම පවුලේ අයටත් තර්ජන සිදුවිය හැකි බවට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණා. ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමටයි සිරිල් ගාමිණී පියතුමන් අද දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ. මීට පෙර දින දෙකකදී පියතුමන් සිය ප්‍රකාශය ලබා දුන්නා. අද සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන අවස්ථාවේ එතුමන්ට සහාය පළ කරමින් පියතුමන්ලා පිරිසක් නිහඬ සත්‍යග්‍රහයක නිරතවන ආකාරයද දැකගත හැකි වුණා. ඒ පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයටපත් වූවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් සිදු කළ යුතු වන්නේ මේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්නේ කවුද? ඒක ඇත්තටම මොකද්ද උනේ? ඒකට වග කියන්න ඕන ඇත්තටම කවුද කියන එක හොයාගන්න එක. අපි නැවත නැවත වතාවක් ඉල්ලන්නේ මේ ජනාධිපති කොමිෂන් සභාවේ විශේෂයෙන් තියෙන නිර්දේශ ඒව ක්‍රියාත්මක කරන්න. අපිව පීඩාවට පත් කරන්න අපි ශක්තිමත් වෙනවා. මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ වළක්වා ගැනීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ චෝදනා 855ක් අද කොළඹ මහාධිකරණයේ හමුවේ කියවා බහර දෙනු ලැබුවා. මෙම නඩුව නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහමඩ් ඉරිෂඩින් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එල්ලවන චෝදනාවලට අදාළව තමන් වැරදිකරුවෙකු නොවන බවයි මෙහිදී හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා ප්‍රකාශ කර ඇත්තේ. වැඩිදුර නඩු විභාගයේ හෙට දිනේදී පැවැත්වීමට නියමිතයි. ප්‍රතිකාර වෙනුවෙන් බන්ධනාගාරවලේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහත්මයා සතුව තිබිලා ජංගම දුරකථනයක් සහගෙන තියෙනවා. මේ ගැන මූලික විමර්ශනයක් පවත්වන්නයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර අරන් තියෙන්නේ. අඟුනුකුල පැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ දණහිසේ ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කිරීමට මේ මාස 10 වනදා කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන ආවා. එම රෝහලේ රඳවා සිටි රංජන් රාමනායක මහතා සතුව තිබී ජංගම දුරකථනයක් සහ හෑන්ඩ් ෆ්‍රී උපාංගයක් අතනඟුට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වුණා. එම නිලධාරීන් සිදු කළ හදිසි සෝදිසි කිරීමකදී යනුව රංජන් රාමනායක මහතා බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි නාගර දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක්ද මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඉන්ධන ප්‍රවාහනය කළ බෞස රථයක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු එනහිට තිබෙනවා. ඩීසල් ලීටර් 33000ක් ප්‍රවාහනය කරමින් තිබූ බෞස රථය ගිනිගත්හේන ගෙවල්විස ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ුණේ. බෞස රථය අලුත්තඩියක් කිරීම සඳහා පැය කිහිපයක් ගත වනු ඇති බැවින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. එබැවින් කොළඹ සිට හැටන් දක්වා දහවණය වන වාහන ගිනිගත්හේන කළුගල පොල්පිටිය නෝටන් බ්‍රිජ් හරහා හැටන් දක්වාත් හැටන් සිට කොළඹ දක්වා දහවණය වන වාහන ගම්පල මාර්ගයේ ඔසේ දහවණය කරවන ලෙස පොලිසිය රියදුරංගෙන් ඉල්ලා සිටිනවා. අපක්ෂපාති මැතිවරණ ප්‍රචාරණය නිදහස සාධාරණ මැතිවරණයක් සඳහා ප්‍රමුඛ සාධකයක් බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
එම සභාව රැසූ අවස්ථාවේදී මාධ්‍ය ආයතන කිහිපයක් වෙනුවෙන් එහි නිලධාරීන් මෙම කාර්යක සභාවේදී සාක්ෂි ලබා දුන්නා. ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් සාක්ෂි ලබා දුන් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ප්‍රවෘත්ති සුධර්මන් රදලියගොඩ මහතා ප්‍රකාශ කළේ මැතිවරණ ප්‍රචාරණයට අදාළව රාජ්‍ය මාධ්‍යට සහ පෞද්ගලික මාධ්‍යට එකම නීති පද්ධතියක් අවශ්‍ය බවයි. රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය මගින්ද අපේක්ෂකයන්ට නොමිලේ ගුවන් කාලයක් ලබා දීම වැදගත් බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නියෝජනය කරමින් සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ප්‍රසාද් කේ දොඩම්ගොඩගේ මහතා පැවසුවේ මැතිවරණ ප්‍රචාරණයට නීති ප්‍රතිසංස්කරණයක් සිදු වන්නේ නම් ඊට පොදු එකඟතාවක් අවශ්‍ය බවයි. මාධ්‍ය උපමාන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් විමසිය යුතු බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා ඇතුළු තවත් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් පළ කළා. සඳළු තලවලින් බිමට බැස දරුවන් වෙනුවෙන් තම වැඩ කොටස ඉටු කරන්න පටන් ගන්න කියලා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහත්මයා ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ගෙන් අද ඉල්ලීමක් කළා. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මේ බව කියා සිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරී නව සභාපතිතුමන් වැඩ බහර ගැනීමේ අවස්ථාවට එක් වෙමින් එම අධිකාරී නව සභාපතිවරයා ලෙස පත් කළ උදේ කුමාර් අමරසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටිනවා. මෙම අවස්ථාවට මහාචාර්ය පූජ්‍ය ඉඳුරාකාරී ධම්මරත්න හා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස යන ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපේ රටේ දරුවෝ දැන් දශක කීපයක් තිස්සේ අපයෝජනයට ලක් වෙනවා නම් හිංසනයට ලක් වෙනවා නම් කුංචි දරුවෝ ගැබ් ගන්නවා නම් වීදි දරුවෝ දකින්නවා නම් දරුවන්ගේ අධ්‍යාපනයේ ඉතාමත්ම නරක අතර නම් ගිහිල්ලා තින්නේ දරුවෝ මානසිකව ඇද වැටිලා තිනවා නම් දරුවෝ රෝගවලට භාජනය වෙලා තිනවා නම් විවිධ සැලසුම් වලට විතරක් සීමා නොවේ අපි වැඩ කළ යුතුයි. උඩ ඉඳලා බෑ දැන් පල්ලෙහාට බහින්න ඕනේ. උඩ ඉන්න ගමන් आर्थिक मध्यस्थान आर्थिक मध्यस्थान वर्ग मिल सापेक्षवाय එලවලුතග නොලැබීම සහ නුවරඑළිය ගොවි උද්ඝෝෂණයට සහාය දැක්වීම හේතුවෙන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය ඊයේ තාවකාලිකව වසා දමා තිබුණා. ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීම සහ එලවලුතග ලැබීමේ අඩුවක් පැවතීම හේතුවෙන් මිල ගණන් 10%කින් පමණ ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙටිආරච්චි මහතා පවසනවා. අද සාමාන්‍ය පරිදි අපි ආර්ථික මධ්‍යස්ථානය යන කොළඹ ඇතුළු පිටස්තර ප්‍රදේශවලට එළවලු ගැවීම සිද්ධ කරන සාමාන්‍ය පරිදි එතකොට ඊයේ ආර්ථික මධ්‍යස්ථානේ වහලා තිබ්බා. ඒ වහලා තිබ්බෙන් අද යන එළවලු වල මිල ගණන් වල වෙනසක් වෙලා තියෙනවද? සාමාන්‍යයෙන් එක දවසක් එළවලු 2000 තැන් වලට ඒ වගේම සුළු තැන් වලට එළවලු ටික ලැබුණ නැත්නම් යම් කිසි මිලේ වැඩිවීමක් සිද්ධ වෙනවා. උපරිම ප්‍රමාණයද? සාමාන්‍යයෙන් 20 30 ක විතර එළවලු ප්‍රමාණයක් වැඩි වෙයි මිල. අද දිනේදී දමුළු ආර්ථික මධ්‍යස්ථානයේට පහතරට එළවලු වර්ග ලැබීම යම් මට්ටමක ඉහළ අගයක් ගෙන තිබුණා. එහෙත් එළවලු වර්ග මිලදී ගැනීමට පැමිණෙන තොග වෙළඳුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි අතරමැදි වෙළෙන්දන් පවසන්නේ. ගණන් අඩු වෙලාද වැඩිලාද? ඊට වඩා අඩු වෙලාද? ඊයේ 180 කින් කියලා දෙනවා. අවමරෙස්. අද 150. මේ ලීස් ගස් දෙයම මෙහෙම තියෙන ඇඟිලි වගේ පොඩ්ඩක් තියෙන්නේ. කිසිම දෙයක් පොර නැතුව වැඩක් නැහැ ගොවි තැන් ගරිලි. ඒක ඔයාලා මේ කිය 3000 කින් පාඩු කියන. ඒ පාඩු කියන්නේ ඒකට 4 එකයි හම්බෙන්නේ. කැපිටිපුල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේට වෙනත් දිනවල එළවලු කිලෝ ලක්ෂ 5ක් පමණ ගොවීන් රැගෙන ආවද අද රැගෙන විත් ඇත්තේ එළවලු කිලෝග්‍රෑම් ලක්ෂයක් පමණ බවයි වෙළඳුන් පවසන්නේ. අපි විකුණන්න ගියාම මේ මිනිස්සු අපිට වයින්ව මිල වැඩි කියලා. අපි මොනව කරන්නද? අපිත් මෙහෙන් ගන්නේ වැඩි මිලටනේ. කියලා වැඩි මිලට විකුණන්න ඕනේ. ඉතින් අඩු මිලට දුන්නොත් අපිට ඉතින් රස්සාව නැති වෙනවා. මේ වෙනකොට බොන්චි රුපියල් 300 324 පවතිනවා. කැරට් 250 270 අතර පවතිනවා. ලීස් 300 වගේ මිලක පවතිනවා. ගෝවා රුපියල් 140 50 වගේ මිලක පවතිනවා. අල මේ වෙනකොට 210 වගේ මිලක පවතිනවා. මේ අතර පිටකොටුවේ නාට්‍යමීවරුන් පිරිසක් අද දිනේදී වර්ජනයක් සිදු කළා. බාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා තමන්ට ලබා දෙන කුලී මුදල ඉහළ දමන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. අද වැඩ කරන්න අපිට මේ ඒගොල්ලෝ ලිවීම වලින් අසම් කරලා පටවන්න 15යි බාණ්ඩ 15යි කියලා අසම් කරලා ලිවීමක් දුන්නොත් අපි වැඩ කරනවා. දැන් ඇවිල්ලා 50 මිටියට 10ක් දෙන්නේ. 25 මිටියට 7යි දෙන්නේ. සාධාරණයක් ඉල්ලන්නේ අපි. සාදේ රූපණී ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. ඔබට සුවදායි රාත්‍රියක්. අයිබෝන්.